අහං අවේරෝ හෝමි ආදී වූ කතාව තේරුම් වෙන්න දෙන්නේ ඒක බොහොම වැදගත් දෙයක්. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනිගෝ හෝමි සුඛි අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා භවන්තු විතත්. මේක භාවනාව. අහං කියලා ගන්න කියන එහුන්නම් සබ්බේ සත්තා අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනිගෝ අනිගා හොන්තු සුඛි අත්තානම් පරිහරන්තු යතා ලද්ද සම්පත්තියෝ මා විගච්ඡන්තු. සබ්බේ සත්තා භවන්තු විතත්. මේ තව කර්මස්ථානය. ගැලවෙනම කර්මස්ථානය. හැබැයි කර්මස්ථානේ ගන්නකොට අපි එක විස්තර කළා දකින්න ඕන. මොකද ඒ කිව්වේ කියේ. සබ්බේ සත්තා අවේරා හොන්තු. සියලු සත්වයෝ අවෛරී වෙත්වා. අවෛරී වෙන්නේ කොහොමද කියන එකේ ලෞකික සහ ලෝකෝත්තර දෙපැත්ත දැනගෙන ඉන්න ඕන. බෞද්ධ යන්නේ ලෝකෝත්තර පැත්ත. ලෝකෝත්තර අදහසේ. අබෞද්ධ යන්නේ ලෞකික අදහසේ. අපි යන්න ඕනේ ලෝකෝත්තර අදහසේ. එහෙනම් අපි දැනගන්න මෙහෙම දෙයක්. ඇයි අපි ලෝකයාට වෛර කරන්නේ කෙනෙක් කෙනෙකුට වෛර කරන්නේ ඇයි? අන්නේකට පිළිතුරු දැනගන්න ඕනේ. මට අවැඩක් කළා. මට හිංගි හිංසා කළා. නේද මගේ මිතුරාට අවැඩ කළා හිංගි හිංසා කළා. මගේ හතුරාට යහපතක් කළා. මෙන්න මේ ආකාරයේ යම් කෙනෙක් කෙනෙක් දැනගත්තහම ඔහුගේ වෛර වැඩ ගන්න. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක අසත්පුරුෂයෙක්. මට අවැඩ කරපු එක අසත්පුරුෂයෙක්. මගේ යාළුවාට අවැඩ කරපු එක හිතවතට මිත්‍රයාට අවැඩ කරපු එක අසත්පුරුෂයෙක් කාලකන්ණියෙක්. ඌ ගාන ගන්න හොඳ දෙයක් නෙවෙයි. හිතේ බැහැ ගන්නවා ඔහු කෙරෙහි දුෂ්ට අදහසක්. ඒක වෛරයක් වාරයි. වෛරය කියන්නේ වැවිරක් වාරයි. පාරක් වැදුනහම වැවිර හිටිනවා. කුකුරු ගහනවා. වැවිරේ ස්වභාවය වෛරේ ස්වභාවය. වෛරේ හිතේ වැහැගත විට හිත කුකුරු ගහනවා. දතල කෝටු පාරක් හැදෙනවා වෛරයක් හිතලා. ඒ හිටපු වෛරය කියන එක තමයි වැවිර වී. වේවැරෙන් ගහපහම වැවිර හිටිනවා. වෛරයක් හිටිනවා. වෛරමක් හිටිනවා. අමුතු කැලලක්ම තියෙනවා. ඒක කුකුරු ගහනවා තියෙන. මෙන්න වගේ හිතර ගෑ හිතර වෛරයක් වැදුනහම වැවිර හිටිර ගුණා. ඔබ කුකුරු ගහනවා හිත. තමන්ට කළෝ තමන්ගේ යාළුවාට කළෝ අවැඩක් අසාධාරණයක් ගැන සිහි කරලා ඒකෙදි ඒ කරපු පුද්ගලයාගෙදි දුෂ්ට මානසිකත්වයක් ඇති කරගත්තොත් තමන්ගේ මනස ඒ මානසිකත්වයේ දුෂ්ටත්වයේ ඉන්නකම් පුපුරු ගන්නවා. මෙන්න මේකට කියනවා වෛරය. තමාගේ හතුරාට යහපතා කරනවා දැක්කහම යහපත කරන පුද්ගලයාගෙදි පුපුරු ගන්නවා. ඒකත් වෛරය. ඇයි මේ වෛර ගොඩ නැගෙන්නේ? මම කියලා කෙනෙක් ලොකුවට අල්ලගත්තහම මම කියන දෘෂ්ටියෙන් බදාගෙන හරි වටිනා දෙයක් කියලා මමත්වේ ගත්තහම මගේ කියන එක මහා වටිනා දෙයක් කියලා මමත්වයෙන් ගත්තහම ඒකට පහර වදිනකොට වෛර මතුවේ. එහෙනම් මම කියලා ගත්තේ මගේ කියලා ගත්තේ මොනවද කියලා විග්‍රහ කරලා බලපුවා. අනිත්‍ය දුක්ඛ බවට පත්වෙච්ච අසාර දෙයක් කියලා දැනගත්තොත් අසාරත්වයේ මිදී ගිය කෙනාට මොනවා වැදුණත් වෛර නැහැ. උපුරු ගහන්නේ නැහැ හිත. මොන හරි එකද බාහ ගහතේ වැදගත් දෙයක. මට මොකද මොනවා වුණා? මට ඔක ඇහි ගන්න දෙයක් නැහැ. මට ඔක ගැන දැනගන්න දෙයක්. අන්න එතෙන්දපත් වෙනවත් මොකද වෙන්නේ? ආර්ය විනයේ අවයි දී වෙනවා. අන්න ආර්ය විනයේ ලබන අවයි දීත්වයේ අනිත්‍ය දැකලා දුක දැකලා අනාත්ම වේවත් අසාරත් වේවත් අහගෙන. අසාර ලෝකයේ තුල මොනවා කැඩුණා කියලා මොනවා බිඳුණා කියලා මම කැඩෙන දෙයක් කැඩුණා බිඳෙන දෙයක් බිඳුණා. අසාර දෙයකම ස්වභාවය ඕක. අසාර ලෝකයේ තුල පැවැත්ම තියෙනකන් අසාරත් වේ හැටි ඕකයි. මත අසාරත් වේ දඟලන්න පොරකන්ද අසාරත් වේ ගිහා මානසික දුකේ සාගත කියන කිසිම ලෝකමක්. ඒක ලෝකේ හැටි. ධර්මා බෝධියේදී ඔන්න ඔතෙන් ආපු කෙනාට අවෛර වුණා. මෙන්න මේ අවෛරයේ හැදෙන හැටි දැනගන්න ඕනේ. අවෛරී වෙන හැටිත් වෛරී වෙන හැටි. අන වෛරයේ වෛරයේ හැටි දැනගන්න අවෛරයේ අවෛරයේ හැටි දැනගන්න. වෛරයට හේතුව දැනගන්න වෛරයේ මිදුනාම අවෛරී වෙන හැටි දැනගන්න. අවෛරී වෙන්නේ නිවනේ ස්වභාවය. යන්තරමෙන් නිවිුණා නම් සැනසුණා නම් ඒ තරමට අවෛරී. ඊළඟ බය තියෙනවා අභ්‍යාපජ්ජා හෝ බියෙන් හැතෙන්න. මට ගහයි මට මාව මරයි මට හිංගි කරයි මට හිංසා කරයි මට අවැඩ කරයි බය වෙනවා. මගේ මිතුරාට හිංගි කරයි හිංසා කරයි අවැඩ කරයි කියලා බය වෙනවා. මගේ හතුරා ගොඩ නැගි හිටී ඌ හොතර නැගිලා හිටී බලවත් වෙයි ඌ බලවත් වුණොත් මරලා පහර ගහනවා. එහේ ඌ බලවත් වෙනවද බයයි. හතුරා බලවත් වෙනවද බයයි. ඇයි මේ බය? වටිනා දෙයකට පහර වදී කියලා බයයි.
මොකද වටිනා දේ කියලා අරන් ඉන්නේ. මමයි මගේ. මම කියන එක මගේ කියන එක වටිනවා කියලා අරන් ඉන්න තාකල් අදහස් කරන තාකල්. ඔහුට ඒකේ බහරවදී වෙන බයෙන් මිදහස් වෙන්න බෑ. නෑ මම කියන එක මගේ කියන එක වටිනා එකක් නෙමෙයි අහාර දෙයක් කියලා යථාර්ථයෙන් දැනගත්තට පස්සේ. චන්දරාගෙන් අලවන්න බදන්න වටිනා දෙයක් නෑ කියලා ධර්මානුකූලව දැනගත්තට පස්සේ. මොනවා කරන්නද බය වෙන්නේ? මොනවට පහර වෙන්නද බය වෙන්නේ? මට බය වෙවි රකින්න දෙයක් නෑ. හකින්න දෙයක් මේ ලෝකේ නෑ. හටගත්ත හැම එකකම ස්වභාවය මේකයි. කෙබඳු දෙයකට කැමැත්තේ බැඳෙන වටිනා චන්දරාගෙන් බැඳෙන සුසු දෙයක් නෑ. එහෙනම් මම මොනවා හොඳයි කියලා අල්ලගන්නද? මට අල්ලගන්න වටිනා දෙයක් මේ ලෝකේ නෑ කියලා දැක්කගෙන මොනවා නිතරම බයද? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. තණ්හාය විපමුත්තස නැති සෝකෝ පුතෝ බය. තණ්හාය වෙන්නේ චකනාද මොන බයද? කවර බයද? නං අන්න අද්‍යාපජ්ජා හෝමි මේ බිය නැත්තෝ වෙත්වා. බිය නැත්තෝ වෙන්න නිවන් දකින්න ඕ. නිවනේ මෙපිට බිය නැත්තේ හැදින්න බෑ. ආරි අදහස තුලින් ඕක දකින්න ඕ. මෙන්න මේ අදහස තේරුම් ගත්ත කෙනාට පුළුවන් අහං අවිරෝ හෝමි අද්‍යාපජ්ජා හෝ අනිගෝ හෝ නිගා කරනවා නිඳා කරනවා. නිඳාව හරි අගමැති. නිඳාවට කැමති නෑ. මොකක් නිසාද? ප්‍රහංසාරවන්න බලාපොරොත්තු වෙලා තියෙන තාකල් හු නිඳාවට බයයි. මගේ කත්තේ මේකයි. මගේ වංශේ මේකයි. මගේ කුලයේ මේකයි. මගේ ජාතියේ මේකයි. මගේ තරාතිරය මෙහෙමයි. මගේ රැකියාව මේකයි. ඔයගේ මොන මොනවා හරි අල්ලගෙන උසස් වෙලා ඉන්න හදන බුද්ධලයට. ඒකට පහත් දවල නිගා කරන වචනයක් අවුත් එහෙම. හරිම අමාරු. නීතිය කියලා කිව්වහම මම නීතියෙක් නෙමෙයි කියලා හිතෙන් උසගෙන ඉන්න තාක්කල් අර වචනේ මහා අමාරු. මූල වැඩක් කරන්න මොනවා දශකමක් නැහැ කියන පොත. මමත් හොඳ දස්සේ කියලා හිතාගෙන ඉන්න හැට අර වචනේ හරි අමාරු. අන්න නිග්‍රහය වේදනාවක් වෙනවා. ඒ නිග්‍රහය වේදනාවක් කියන්නේ මොකද? වටිනාදයක් කියනවා කියන දෘෂ්ටියම. වටිනවයි කියලා ගන්න සාරාත්‍යයක් මේ ලෝකේ නැහැ කියලා තාක්ෂණය දැනගත්ත කෙනාට කවුරු වෙන්නේ? කවුරු මොනවා සමායි මොකද? මගේ මොනවද අලුත්? නම්බුකාරකව බලහිටව මට නීචයා කිව්වහම ඒක පහරක් වුණා. මම ලෝකයාගෙන් කිසිම නම්බුවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. මට එහෙම එකක් අවශ්‍ය නැහැ. හරයක් නැති නම්බු මම මොකද? මට ඒ දානාතලේ ඇති වැඩක් නැහැ. මොන හරයක් නැති දානාතල මට මොකද? ඉතින් මේක අහි ගන්න කිව්වොත් මම මොකද? ඒක කිසිම අවාදයක් නෙමෙයි. අන්න ඒක අපි දකින්න ඕනේ. එහෙනම් නිගාවටපත් වෙන්නේ නැති නිගාවේ දාහයටපත් වෙන්නේ නැති කෙනෙක් වෙන්න නම් අවදාහරි. ලෝකේ යථාර්ථය දකින්න ඕනේ. යථාර්ථයේ දැකලා පස්සේ ඉතෙක්කල් බලාපොරොත්තු වෙන සියලු සතර රාණාන්තර කුලමල ලොක්කා ඔක්කේ බලාපොරොත්තු ඉවරයි. ආවාස මසුරුකම, වර්ණ මසුරුකම, ධර්ම මසුරුකම, කුල මසුරුකම, ධන මසුරුකම කියන්නේ මේ මසුරු පහක් ඉවරයි සෝවාන් වෙනකොට. යාටිම ලොකු දේවල් නෙමෙයි. මට ලොකු වැයක් තියෙනවා කියන මහාන් තත්ත්වකම සෝවාන් කුජිලයන්ට නෑ. ආවාස මසුරුකමක් නෑ. මං අහවල් ලොකු කුලේ කියලා කුල මසුරුකමක් නෑ. මගේ தත්ත්වය මගේ හැකියාව මගේ බලපුලුවන්කාරකම මෙහෙමයි කියන වර්ණ වසුරුකමක් නැහැ. මම මෙච්චර ධර්මයේ දන්නවා කියන ධර්ම වසුරුකමකුත් නැහැ. ධර්ම මානාකාරකමක් නැහැ. මට මෙච්චර ධනෙ තියෙනවා කියන ධන වසුරුකමකුත් නැහැ. වත්ත වසුරුකමකුත් නැහැ. වත්ත වසුරුකමක් නැති කෙනට හෝ හිඟන්නේ කියවට මොකද? මම පොහොසත් එක්ක අහගෙන ඕලක යන්න හිඟන්නා කිව්වම හරි අමාරුයි. අර වසුරුකම හදද? මෙන්න මේ නිගාවෙන් බේරෙන්න යථාර්ථයම දකින්න ඕන. යථාර්ථයේ ලෝකේ අහාරයි මේවා ගන්න හරයක් නැහැ. ඔය සත්තර රාණාන්තර කුලමාර ජාති ඔවාස බලපුලුවන් කාර්යකම් වල කිසිම හරයක් නැහැ. මේවා නිකන් පුදු දේවල් කියලා දැනගත්තට පස්සේ. එයාගේ ඒ පිළිබඳ බලාපොරොත්තුවක් නැතුවම යමේ පහර ගහනවා නම් නින්දා කරනවා නම් යමකින්ද ඔය ටිකෙනු පහර ගන්න. මූට ඉඳි ඉඳි දැන නැති කෙනෙක් පස තියාගන්න එකක් නැහැ මූට. ඔය බුද්ධිලාට නිග්‍රහ කරන්න ලෝකයා ගන්න එකවද? මුට රස්සාවක් නැහැ, හල්ලි නැහැ. කොක හින්දාන්නේ. ඊගා කකා වගේ ජීවත් වෙන එකේ කොක ගෙදර ඉඳාවේ ලොකන කන්දේ නැහැ. ඔය තාම පාර ගහන්නේ. ඔකට ඉන්න ගියක් දොරක් නැහැ. අහදින් වැඩි කියමු වාගේ අනුගේ ඒවලු කුලිය තින්නේ. මේ තාම පාර ගහන්නේ. ඕන හල්ලි නැහැ. ඔය කාගෙන් හරි ගියහම ඉඳාවේට මොනව හරි කළා කුලිය කළා හම්බෙන්නේ යන්තා බේර ගත කරන්නේ. ඒ තාම පාර ගහන එක. ඉතින් ලොකු මිනිහ කියන බලාපොරොත්තු වෙන කෙනාට ඒක පාර දුන්නා. ඔක මොකද දැනවහ මොලේ. ඔක මොන මිගිනීමක් වත්. ඉතින් ඉගෙනීම තුලින් පන්සලකම අල්ලගෙන ගුවාදක් ගන්න හදන එකට ඒක හරි වේදනා. ඔයව කොහොම හිස් දේවා කියලා දැනගත්ත කෙනාට කවුරුන් තම පහර ගහන්න බෑ මොනවා කිව්වා.
එයා වචන කියයි හන්ට ඇහි කියන්නේ ඔච්චර අයින් හැට යන්නේ එකක් අන නිගා නැත්තේ කුණා නිග්‍රහයෙන් බේරිච්ච කෙනෙක් ඇ ලෝක සත්‍යය කවදා හරි මේ ධර්මයේ දැකලා මේ ලෝකේ අහාරන්තේ වතහාගෙන මේ හිස්දේ වලල හිත වෙන එකක් කරපුනා ඔන්නේ නිගා වෙන්නේ දහසේ ප්‍රමේය ඔකයි ඔන්නොත් එතන පස්සේ ඒවා මෙන්න මේ අදහස අනිගාමන්තු කිව්වොත් ආර්ය මාර්ගය වැඩෙනවා දුකී අත්තානම් පරිහරණ සැපවත් ආත්ම භාවය පරිහරණය කරත් ලෝකයා සැපවත් ආත්ම භාවය කියන්නේ පැවැත්ම පැවැත්මේ සුපේ ආර්ය සැපවත් ආත්ම භාවය කියන්නේ යමක් යමක් නිසා දුක හට ගන්නවද ඒ දුක යන්තරයක හට ගන්න නැද්ද අන්නේ ඒක මින් ආර්යයන්ගේ සුපේ තපෝ ගුණය හැර බොජ්ජංග ධර්ම හැර නිවන හැර ලෝසතුන් තවත් සුවයක් මමලු දකින්න මේ බුද්ධ දේශනා යන් ලෝකයාගේ සුවේ කියන්නේ හිතයි කාම සුවේ ලෝකයාට ගින්න ඒක සුවයක් කියලා බුදු දන්වා හිතේ සුව තැනිය පනවන්නේ නැහැ බුදු දන්වා හිතේ දේශනා කරනවා ඇකින් එකට සුව ලබ නැහැ බුදුරන් වහන්සේ පණ උපසෝවේ විදිර වේදනා කායිතසිකේ සම්බන්ධ එකක් නෙමෙයි යම් යම් තැනකට පත් වෙනකොට ඒ තැනදී යම් කිසි දුකක් බින්දා වූ යම් කිසි දුකක් අතහැරුණා අන්න ඒ මත් වෙමින් ඒක සුඛයි සුඛිත වුණා ඒක සුඛිතාත්මය කාම සංකල්පනා වලින් යුක්තව අපසල ධර්මයන්ගෙන් කාමයන්ගෙන් බැඳලා ඉන්න බුද්ධලයා මධානකාරී දුකක් විඳිනවා කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න ප්‍රථම අධ්‍යායයටපත් සවිතක්කෝ සවිතාරෝ විවේකයෙන් හටගත් පීතු දුක ඇති ප්‍රථම අධ්‍යායයටපත් වෙච්ච කෙනාට අන්න අර ඉස්සරහට විච කාමයන් නිසා තිබිච්ච දාහේ ඉවරයි දුක ඉවරයි ඒක සුවය අකුසල ධර්මයන් නිසා තිබිච්ච දාහේ නිවුදුනා මිදුනා ඒක සුවය මෙන්න ආරවිණේ සුව වෙන්නේ නැහැ ප්‍රථම ධානයේ ඉන්න කෙනාට සවිතක්ක සවිතාර කලුයි පීති දුක ඒකාගතා කියනවා ඊට වඩා සාන්තයි කියලා වැටහෙනකොට කලු හරි අත්හැරලා හිටන් ඒ දුකේ නිදහස් වෙලා ප්‍රීති සුඛ ඇති ඒකාගතාවෙන් ද්විතීයි අධ්‍යායන්ටපත් වෙනවා අන්න තවත් දුකේ මිදීමක් තවත් සුව වීමක් මොකද්ද විතක්ක විචාර නිසා හටගත් ආ වූ දාහේ දුකේ මිදුන ඒ මිදුන අවස්ථාවේ ඒකෙන් සුවයි නිතර නිතර නැගී එනා ප්‍රීතියත් අසහනකාරීත්වයෙන් දැකලා ඒ ප්‍රීතියෙන් වෙන්වන නිදහස් සුවේ තමගේ ඒකාගතාවයේ ඊට වඩා සාන්තයි ප්‍රණීතයි කියලා දැක්කහම ඒක සාන්ත වෙන්නේ ප්‍රණීත වෙන්නේ මොකක් නිසාද අර ප්‍රීතිය නිසා හටගත්තු දාහේ නැති නිසා ප්‍රීතිය දාහයක් කියලා දකින්නේ ත්‍ෘතිය ඥානේ අර උණු වෙන්නේ දාව ත්‍ෘතිය ඒකාගතාවයේ ඊට වඩා සාන්තයි ප්‍රණීතයි කියලා දකින්න මොකද ප්‍රීතිය නිසා හටගත්තු හලු ගතිය ඒක නැති නිසා උපේක්ෂා ඒකාග්‍රතාවයේ නැති චතුර්ථ ඥානයටපත් වෙනකොට සුඛය යමක් මනසෙන් වින්දාද ඒක හලු හැටියට දකින්නවා ඒක දුක හැටියට දකින්නවා ඒකෙ මිදුණා ඒ දුකෙනුම් මිදුණු අන දුකෙ මිදීමේ සුවේ ආකාසානංච ඇතුළ ගියාම නානා අරමුණු හොයන්න ආව ගතිය ඇතැල්ලා ආකාශේ අරමුණු ගැන හිත පිහිටනු ලෝක අරමුණු එකක් වත් නෑ ලෝක අරමුණු හිතීමේ යම් 1000 අසහනයක් තිබුණා නම් ඒ අසහනෙම මිදුණා ආකාසානංච ඇතුළ චතුත්ථ ධානයේ ජීවිත අර අසහනකාරී කෙනුම් මිදුණා විවිධ අරමුණු හිතීමේ අර අදාසේ විඥාන අංචාතෙන් ගියාම ආකාශයේ මිදුණා ආකාශාරමණය විදීමේ සුවේ ආකින්චඤ්ඤායතෙන් ගියාම විඥානයේ මිදුණු සුවේ අනන්ත විඥානයේ ඉරපැතිවීම මිදුණු සුවේ නීව සංඥාන ආසඤ්ඤායතෙන් ගියාම අර ආකින්චඤ්ඤායතෙන් බැඳලා තිබිච්ච ඒ උසාහි වීර්ය අත්හැරීමේ සුවේ සංඥා නිරෝධ කරගුණා නිරෝධාපත්‍යර සම්බඳිනාම නීව සංඥාන ආසඤ්ඤායතෙන් මනස ක්‍රියාත්මක වෙච්ච විහෙත අත්හැරීමේ සුවේ මානිය අන්‍ය පරිබ්‍රාජිකය රහයි අචිත්තක වූ හිත නැති දෙනකත් පනවන සුවේ මොකද කියලා. එතකොට කියන්නේ තථාගතයන් වහන්සේ ලෝක සම්මත චේතනාවට නැත්නම් ලෝක සම්මත වේදනාව චෛතසිකයේ සුව පනවනව නෙමෙයි. ඒ ලෝකයට යන්නේ. තථාගතයන් වහන්සේ සුව පනවන්නේ යම් තැනක දුකක් නැද්ද? එයින් ඒ සුවයි. මෙන්න මේකයි ආර්යයන්ට පනවන සුවේ. එනං සුඛී අත්තානම් පරිහරන්තෝ කියන්නේ මොකද්ද? ඔන්නෝයි දාහයන්ගෙන් මිදුණා වූ අද්දව පරිහරණය කරා. රාගේ දුක දාහයන්. ද්වේෂේ දුකක් මෝහේ දුකක්. සාගක්ෂේ ලැබෙන දේශක්ෂේ ලැබෙන මෝහක්ෂේ ලැබෙන සුවයක් ඇතනම් සාගක්ෂේ වූ දේශක්ෂේ වූ මෝහක්ෂේ වූ සාගයන්ව රහතන් වහන්සේ සාගෙ නැති, රාගෙකින් නැති, ද්වේෂෙකින් නැති, මෝහෙකින් නැති සුවයෙන් ඉන්නේ.
උන්වහන්සේ ගත්ත සිරුනාපානකන් සුඛී අද්දරෝ වන සුඛී තාද්දර සුඛී අත්හානා පරිහරන්තෝ කියලා ලෝකයාට කියන්නේ කාම ලෝකේ එළිලා හිටන් ආස්වාද විදේද හිනහවි සන්තෝෂ උඩ පැනපැන ඉන්නේ යාති එකක් නෙමෙයි ආර්යෝ හිතා කවදාහරි මෙන්න අරිහත් උන්වහන්සේ මෙන්න සාගක්ෂය කරපු දේසක්ෂය කරපු මොහක්ෂය කරපු සාන්තසුවේට පත් වුණාද මෙන්න මේ සුවේන් අත් බෑ පරිහරණය කරේ දේවා උන්වහන්සේ කියත් බෑ සිරුනාපානා මිසක් සසර ගමනේ දුකට වැටෙන්නේ නැති නිසා මේක ශ්‍රේෂ්ඨයි ඔන්නේ අදහස් ආරෙම කියනවා සුඛී යථානම් පරිහරණ යථා ලද්ද සම්පත්තිය යථාර්ථවත් සම්පත්තිය ඕනෝකයි යථාර්ථවත් ලැබූ සම්පත්තිය කියන්නේ සාගක්ෂය කරපු සම්පත්තිය ද්වේෂක්ෂය කරපු මොහක්ෂය කරපු සම්පත්තිය මා විගච්ඡන්තු විනාශ නොකරාවා මා කියන්නේ නොකරාවා නොවේවා කියන්නේ විගච්ඡන්තු කියන්නේ ඒක විනාශයටපත් කිරීම ඒකට පහර ගැහිම නිංගිහිසා කිරීම නොකරාවා ලෝක සත්‍යය මාන වාක්‍යකෙ පාර ගහනවා ආර්යයන්ට ආර්යයන්ගේ හාන්තියේ නිග්‍රහ කරනවා බිම්බලාගෙන ඉන්න කම්මැලියු භාවනා කරනවා කියන්නේ මුන් ඉඳගෙන ඇද්දක පියන් බිම්බලාගෙන ඉන්නවා බොම් ගමර රටර මේ ලෝකයේ සේවයක් කරන්න නෙවෙයි නෙමෙයි කාලකන් જાතියක් උන්ට දන් දෙන්න එපා ඔහොම කියගෙන නිග්‍රහ කරනවා මාන වාක්‍යකෙ මෙන්න මේ වගේ කරන මාන වාක්‍යකෙගේ නිග්‍රහය යථාර්ථයේ දැකලා උන් සත්‍ය අරගෙන ඉන්නවා මේ සාන්තිය උන් දකිත්වා යථා ලද්ද සම්පත්තිය මාවි ගත්තා. සබ්බේ සත්තා භවන්ත සුඛී තත්තා සියලුම සත්‍ය මෙන්න මේ කියනවා සාත වූ නිවන් සුවයටපත් වෙනවා. මෙන්න මේ අර්ථය අරින ওই භාවනාවකල තෝක නිවන් මාර්ග. නිවනි ආයිසන්ද වේනා ලෝකේ ආදීනෝ වේ. ලෝකේ ආදීනෝ දැකටක පස්සාස කරනවා. නිවනි ආයිසන්ද දැකටක ආසාස කරනවා. එහෙනම් ඔතන ආසාසය ප්‍රසාසය ආනාපානී කියනවා. ඕක ආනාපාන භාවනාව. බුද්ධ ධර්මහතේ වෙන්නපු ආනාපාන භාවනාව. ලෝක කරගොත් නිවන් දකින්න පුළුවන්.